අසූව දසකයෙන් පසුව නැගෙනහිර ත්‍රස්තවාදීන් මුදාගන්නා තෙක්ම දීඝවාපිය හුදකලා ගම්මානයක් බවට පත් වුණා. කෙසේ නමුත් දීඝවාපිය නැගෙනහිර පළාත ත්‍රස්තවාදීන් මුදාගැනීමෙන් පසුව නැවතත් දීඝවාපිය වන්දනාකරුවන් විසින්, වන්දනා බැතිමතුන් විසින් නැවත වන්දනාමාන කරන්නට එන්න පටන් ගත්තා. යම් තාක් දුරට සංවර්ධන කටයුතු සිදු කළත් දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන්නට පුළුවන්කමක් ලැබුණේ. දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේ අවස්ථා ගණනාවකදී, නව වතාවකටත් වැඩි අවස්ථා ගණනාවකදී ඒ කාලවල උත්සාහ දරා තිබෙනවා චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිනිර්මාණය කරන්නට. නමුත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඔය අතරතුරයි ආරක්ෂක ලේකම් අපේ ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා නැගෙනහිර පළාතේ සංචාරයකට ඇවිල්ලා දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන්නට සැලසුම් කරන්නට යෙදුණේ. ඉතින් අද වෙන විට දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේ ඉතාම ශීඝ්‍රයෙන් ප්‍රතිනිර්මාණය වෙමින් පවතිනවා. දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේ පමණක් නෙමේ මුළු දීඝවාපි පුණ්‍ය භූමියම නැවත ප්‍රතිනිර්මාණයට පත්වෙමින් පවතින කාල පරිච්ඡේදයක්. ඉතින් විශේෂයෙන්ම දැන් එළඹෙන 14 වෙනි දින දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේගේ ගර්භයේ ධාතු නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයත් එළඹිලා තිබෙනවා. එනිසා ඒ කටයුතු වෙනුවෙන් මේ දවස්වල ඉතාම ශීඝ්‍රයෙන් ඒ සංවර්ධන ව්‍යාපෘති සිදුවෙමින් යනවා දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේ. අපි ඇත්තටම ආරක්ෂක අමාත්‍යාංශය විදියටත් ත්‍රිවිධ හමුදා විදියටත් දීඝවාපිය සමග සම්බන්ධයෙන් වන්නේ 2020 වසරේදී. ඉතින් මට මතකයි මූදු මහා විහාරය, ඒ කියන්නේ නැගෙනහිර පළාතේ තියෙන තවත් බොහොම විශේෂ සිද්ධස්ථානයක්. මේ මූදු මහා විහාරයට අයිති ඉඩම් කොටස් හරහා පිරිසක් කම්බි වැටවල් ගහනවා අපි රූපවාහිනියේ නාලිකාවකින් දැක්කා. ඒ දැකලා, ඒක දැකපු ගමන් මම කතා කරා එවකට හිටපු යුද හමුදාපතිතුමාට, නාවික හමුදාපතිතුමාට, ඒ වගේම පොලිස්පතිතුමාට සහ එවකට නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරතුමිය අනුරාධා යහපත් මහත්මියට. අපි අනිද්දාට දීඝවාපියට යමු, නෙමෙයි අපි අනිද්දාට මූදු මහා විහාරයට ගිහිල්ලා එතන මේ මොකද්ද ඇති වෙලා තියෙන ප්‍රශ්නය ගැන හොයලා බලලා පන්සල, ඒ කියන්නේ විහාරස්ථානය ආරක්ෂා වෙන විදියට වැඩපිළිවෙලක් යොදමු කියලා. ඉතින් එතකොට ආණ්ඩුකාරතුමිය මට කිව්වා අපි දීඝවාපියෙත් ඒ වගේම ප්‍රශ්න තියෙනවා, ඒ නිසා අපි දීඝවාපියට ගිහිල්ලා එතනට යමු කියලා. ඉතින් ඊට පහුවෙනිදාට පහුවෙන්දා අපි පිරිස දීඝවාපියට ගියා. ඒ යනකොට මම දැක්කා ගිහාම දීඝවාපි චෛත්‍ය රාජානන් ඉතාමත්ම කියන්නේ ගරා වැටිලා ඉතාම කනගාටුදායක තත්ත්වයක පැවතියේ. ඉතින් පුරාවිද්‍යා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවටයි අයිති, ඒ අය මහත් පරිශ්‍රමයක් දැරුවා මේක ප්‍රතිසංස්කරණය කරන්න. ඒ වගේම අපේ නායක ස්වාමින් වහන්සේ බොහොම උත්සාහ දැරුවා කොහොමරි මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර ගැනීමට. නමුත් උන්වහන්සේ කියපු විදියට 1970 පමණ ඉඳන් නම වතාවක් මේ සඳහා උත්සාහ කරලා තිබුණත් ඒක හරි ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් මම උන්වහන්සේ බැහැ දැකලා මම ඉව්වා, ඇත්තටම මට හිතිච්ච දේ තමයි අපේ මුතුන් මිත්තන්, ඒ කියන්නේ සද්ධාතිස්ස මහරජතුමා සහ එතුමාගේ පිරිවර සේනාව වෙන්න ඇති මේ මහා කාර්ය කරන්න ඇත්තේ. මේ වගේ විශාල සෑයක් ඉදි කළ අපිට ඒ උරුම කරලා තියෙනවා. එතකොට අපි ඒ සෑය හරියට ප්‍රතිසංස්කරණය කළ බලාගත්තේ නැත්තම් අපේ අනාගත පරම්පරාවට අපිට උරුමයක් දෙන්න විදියක් නෑ. ඉතින් එහෙනම් අපේ යුතුකම අපේ මුතුන් මිත්තන් අපිට ඇති කරපු දේ අපේ අනාගත පරම්පරාවටත් සුරක්ෂිත කරන දේ සඳහා අවශ්‍ය සියලු දේ කරන එක. ඉතින් මම උන්වහන්සේගෙන් ඇහුවාම උන්වහන්සේ කියපු දේ තමයි මේක කීප දෙනෙක් කීප වතාවක්ම උත්සාහ කරා, නමුත් හරි ගියේ නෑ, එහෙනම් ඔබතුමත් මේක කරන්න බලන්න කියලා. ඉතින් මම ආපහු කොළඹ ආපුවාම එවකට හිටපු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමා, එතුමා බුද්ධ ශාසන ඇමතිතුමා කතා කරලා අවසර අරගෙන, ඊට පස්සේ මේකෙදි තිබිච්ච ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ සඳහා අවශ්‍ය බර පැන නැත්තම් මුල්්‍යමය දායකත්වය, මුදල් දායකත්වය ලබා ගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ සඳහා අපි සාකච්ඡාවට කීපයක් පවත්වලා අපි තීරණය කළා දීඝවාපිය අරුණ කියන නමින් භාරයක් පටන් ගන්න, නැත්තම් ට්‍රස්ට් ෆන්ඩ් එකක් පටන් ගන්න. ඉතින් ඒ අනුව අපි පුරාවිද්‍යා කටයුතු දෙපාර්තමේන්තුවේ උපදෙස් ඇතුව නීතිමය උපදෙසුත් ලබාගෙන අපි ට්‍රස්ට් ඩීඩ් එකක් නැත්නම් බාර ඔප්පුවක් ලියලා
එය අමාත්‍ය මණ්ඩලයට දාලා කැබිනට් අනුමැතියක් ලබාගෙන ඊට පස්සේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ කාර්යාලයට යවලා එය රෙජිස්ටර් කරලා නීත්‍යානුකූල භාවයට පත් කරලා ඊට පස්සේ අපි ආරාධනා කරා මේ රටේ විසිරී සිටින සියලුම බෞද්ධයින්ට මේ සඳහා දායක වෙන්න කියලා. ඉතින් බෞද්ධයින්ගෙන් මේ සඳහා ඉතාමත්ම ඉහළ දායකත්වයක් ලැබුණා, දැනටත් ලැබෙමින් පවතිනවා. මෙතනදී අපිට රූපවාහිනී මාධ්‍ය ජාලා මගින් සෑහෙන අර මාධ්‍ය දායකත්වයක් අපිට ලබා දුන්නා. නමුත් ඒ බෞද්ධයින්ට ඇවිල්ලා හිතේ හැටියට පින්කම් කරගන්න අවශ්‍ය පහසුකම් මේ අම්පාර ප්‍රදේශයේ තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි නායක ස්වාමින් වහන්සේගේනුත් උපදෙස් අරගෙන පුරාවිද්‍යා කටයුතු දෙපාර්තමේන්තුවෙනුත් අවසර අරගෙන අපි කාමර 20කින් සහ විශාල ශාලා නැත්නම් ඩෝමෙට්‍රිස් 4කින් යුක්ත මහා විශාල විශ්‍රාම ශාලාවකුත් ඒකම හදන්න පටන් ගත්තා. ඒ සඳහා සම්පූර්ණ ශ්‍රමදායකත්වය නාවික හමුදාවෙනුත් මුල්‍යමය දායකත්වය, ඒ කියන්නේ මුදල් බෞද්ධයා නාලිකාවෙනුත් ලබා දෙන්න කටයුතු කරා. ඉතින් බෞද්ධයා නාලිකාවට මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මේ භූමියේ තියෙනවා දයාගමගේ මහත්මයා ඇතුළු පිරිසක් ඉදිකරපු විශාල බුද්ධ මන්දිරයක්. ඒ බුද්ධ මන්දිරයේ තත්ත්වයත් නිසි පරිදි මේන්ටේන් කරලා තිබිච්ච නැති නිසා එයත් යම් කිසි ෂයවීමකට වගේ ගොදුරු වෙලා තිබුණා. අපි ඒ සඳහා යුද හමුදාව යොදවල සම්පූර්ණයෙන්ම ඒ බුද්ධ මන්දිරය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරලා බුදු පිළිම තව 6ක් පිළිම වහන්සේලා වැඩි කරලා එයත් අපි සූදානම් කරනවා. දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කරනවා. දැනට අපි අඩි 62ක් උසට සෑය ගොඩනංවල තියෙනවා. ඒ වගේම ධාතු ගර්භය එක උස බැලුවාම අඩි 80 ගානක් උසට අපි ගොඩනංවල තියෙනවා. ඉතින් උස ප්‍රමාණය බැලුවාම අපි දන්න තරමින් ලංකාවේ උසම චෛත්‍ය රාජානන් වහන්සේ වෙන්නේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය අඩි 300ක් උසයි අපි දන්න තරමින්. ඊළඟට උස සෑය තමයි යුද හමුදා, ඒ කියන්නේ හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගුණු අනුරාධපුරයේ තිබෙන සඳහිරු සෑය අඩි 282 හමාරක් උසයි. ඊළඟට මේ සෑය ගොඩනැංවුවට පස්සේ ප්‍රතිසංස්කරණය කරාට පස්සේ අඩි 268ක් උස සෑයක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ තුන්වන ස්ථානයට උස උසින් වැඩි සෑය වෙන්නේ දීඝවාපි සෑය. ඉතින් අපි ආරාධනා කරනවා අපේ මාධ්‍ය ආයතනවල මහත්වරුන්ට මහත්මීන්ට සහ බෞද්ධ ජනතාවට තමන්ගේ ජීවිතයේදී එක්වරක් පමණක් බලාගත හැකි මේ පින්කමට ඔබ සහභාගි වෙලා පින් රැස් කරගන්න, කුසල් රැස් කරගන්න කියලා. මොකද මේ පූජා භාණ්ඩ තැන්පත් කරාට පස්සේ නැවත චෛත්‍ය ගොඩ නැගෙනවා. එතකොට මේ සියල්ලම ඒ ධාතු ගර්භයේ තිබෙන අතර සම්පූර්ණයෙන් ඒ සියල්ලම සීල් වෙනවා. ඉතින් ඒ නිසා මේ සියල්ල දැක බලා ගන්න පුළුවන් වෙන්නේ ජූලි මාසේ 14 වෙනිදාට දීඝවාපි විහාරස්ථාන පුදබිමේදී. සීලූම මහා සංඝරත්නයට ආරාධනා කරනවා 14 වෙනි දින හිමිදිරියේම දීඝවාපි පුණ්‍ය භූමියට වැඩම කරන්න. ඒ වගේම බෞද්ධ ජනතාවට සියලුම දෙනාට ආරාධනා කරනවා 14 වෙනි දින හිමිදිරියේම දීඝවාපියට පැමිණෙන්න. මේ ඓතිහාසික අවස්ථාවේ දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු නිදන් කරන, නිදන් වස්තු තැන්පත් කරන මේ පුණ්‍යවන්ත අවස්ථාවේ ඔබත් එහි සාක්ෂිකරුවන් බවට පත්වෙන්න සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා.